මැයිදින පෙළපාලි සහ රැලි 40ක් දිවයින පුරා විවිධ ප්‍රදේශවල පැවැත්වෙනවා. මැයිදින රැලි පෙළපාලි නොමැතිව මැයි රැලි 19ක් පැවැත්වෙනවා. ඊට අමතරව මැයිදින පෙළපාලි 21ක් පැවැත්වෙනවා. සැමරුම් උත්සවත් 19ක් පැවැත්වෙනවා. දළ වශයෙන් පොලිස් නිලධාරීන් අපි බලාපොරොත්තු වෙනවා 6000කට වැඩි සංඛ්‍යාවක් කොළඹ නගරය තුළ රථවාහන නිලධාරීන් ඇතුළු යොදවන්නේ. ඒ වගේම විශේෂ කාර්ය බලකා නිලධාරීන් 300කට 350කට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය අවස්ථාවල හමුදාවෙත් සහාය ලබා ගැනීමට කටයුතු කරනු ලබනවා. දිවයින පුරාම පොලිස් නිලධාරීන් ගත්තොත් තවත් අමතර 2500 3000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරාම සම්බන්ධ වෙනවා. දිවයින කුමන ස්ථානයක යම් කිසි සිදුවීමක් වුණත් ක්ෂණිකව විශේෂයෙන්ම දුරකථන අංක 6ක් පමණ හඳුන්වලා දීලා තියෙනවා. මේදී විශේෂ අවධානය අපි යොමු කරන්නේ බස්නාහිර පළාත සම්බන්ධයෙන්. මොකද බස්නාහිර පළාතේ කොළඹ නගරයේ පමණක් මැයි රැලි සහ පෙළපාලි 14ක් පමණ පැවැත්වීමට නියමිතව තියෙනවා. විශේෂයෙන්ම යම් කිසි ආකාරයකට රථවාහන තදබදයකට අහසු වෙලා ඒ ප්‍රදේශවල පදිංචි අයට, ඒ වගේම සංචාරකයන්ට, ඒ වගේම ගුවන්තොටුපළ දක්වා ගමන් කරන සහ රෝගීන් රැගෙන යන රෝහල් වලට රැගෙන යාම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි මේ දිනේදී යම් කිසි ආකාරයක ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ගැටුමක් නැත්නම් එවැනි ක්‍රියාවක් සිදු වුණොත් පොලිසිය ඉතාම තදින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. පක්ෂවල සංවිධායකවරුන්ගෙන් ලබාගත් තොරතුරු මත කොළඹ නගරයට බස් රථ පමණක් 6800ක් පමණ අපේක්ෂා කරන බව තමයි දැනගන්න තියෙන්නේ. ඒ හා සමාන සැහැල්ලු රථවාහන ප්‍රමාණයකුත් කොළඹ නගරයට ඇතුළු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රථවාහන නිලධාරීන් 1200කට වැඩි ප්‍රමාණයක් එදින අපි රථවාහන රාජකාරී සඳහා යොදවලා තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම එක ඉල්ලීමක් කරන්න තියෙනවා සාමාන්‍ය මහ ජනතාවගෙන් මේ රැලි වලට සහභාගී නොවන. උදෑසන 11න් පස්සේ වගේ තමන්ට අත්‍යවශ්‍ය ගමනක් නැත්නම් බොහෝ දුරට කොළඹ මාර්ගයට අවතීර්ණ නොවී සිටීම ඉතාම සුදුසු දෙයක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.